හන්දයාවේ පන්තිවර පසු අන්තිමට පිටවෙන්නේ ප්‍රසන්නත් ආසිරි ප්‍රයානිත් සුමනත්ය. ප්‍රසන්න ගුරුවරයකු නිසා පන්තිකාමරය වසා යතුර මුරකාරයාට දීම ඔහුට අයිතිකාරයකි. එය ඔහු සන්තෝසයෙන් කරන්නේ ප්‍රමාදූ විට යහළුවන්ති දෙනා සමඟ නිදහසේ යාමට පුළුවන් නිසයි. ප්‍රසන්න එනතුරු අනිත් තිදෙනා කතා කර කර එහි සිටීම දැන් පුරුද්දකි. එහෙත් ප්‍රසන්න ගුරුවරයකු නිසා ශිෂ්‍යයන් සමඟ හැසිරීම ප්‍රවේශමින් කළ යුතු ඇත. මේ දෙවුල ඉතා කුළුපඟව ගමන් කරන විට පිටුපසින්නා ලොකු කාරයක් ඔවුන් පසුකර ගොස් නතර විය. එහි සිටි තැනැත්තා ඔවුන් දෙස බැලුවේය. තාත්තා කියා කාර්ය දෙසට කඩිසර පියවරින් ප්‍රසන්න ගියේය. ඔහු නිල් පැහැති වටිනා ඇඳුම් කට්ටලයක් ඇඳගෙන අවු කණ්ණාඩියක් ලා සිටියේය. අනිත් තිදෙන හිමින් හිමින් පාරේ දකුණු පැත්තට මාරුවෝය. දැන්ද පුතා පන්තිවරුනේ? ඔව් තාත්තා. කවුදර තුන්දෙනා? ශිෂ්‍යයෝ තුන්දෙනේ. ඒගොල්ලෝ මේ පැත්තට යනවා නම් නග්ග ගන්නට. ප්‍රසන්න ඒ තිදෙනා කැඳෙව්වේය. තාත්තා කියනවා ඔයගොල්ලෝ බස්සන්නම් කියලා. නගින්න. තාත්තා කරුණාහඬින් ආරාධනා කර පුතා ඩ්‍රයිව් කරන්න. මට අඳුනලා දුන්නේ නෑනේ මේ ළමයි කීවේය. මේ සුමන, මේ ප්‍රියානි, මේ ආසිරි. ඔහොම කීවම කොහොමද දැනගන්නේ? වාසගම් නම් කියන්ට. මේ සුමන තෙන්න කෝන්, මේ ප්‍රියානි කොස්ලන්ද, මේ ආසිරි මැදිවෙල. තුන් දෙනා හිස නමා ආචාර කළහ. බොහොම සන්තෝසයි. ශිෂ්‍යාව දෙදෙන ඇග්නස් විලාවාසල බැස්සෝය. මමත් බහින්නම්. සුමනත් බැස්සේය. තුන් දෙනාම තාත්තාට ස්තුති කර ප්‍රසන්නට අත වනා ගියෝය. කොස්ලන්දයි මැදිවෙලයි බොහොම ප්‍රසිද්ධ නම් දෙකක්. පියතිස්ස සඳහන් කළේය. සුමන තෙන්නකෝන්ගේ සීයත් ඉස්සර මන්ත්‍රණ සභාවේ හිටියලු. ඔව් ඔව් තෙන්නකෝන් කෙනෙක් හිටියා තමයි. තාත්තා අද මොකද මෙහෙ? කච්චේරියට ආව සල්ලි වගයක් ගන්නට. තිස්ස ගෙතුවේය. මම ඉන්න දිහාට ගිහින් තේ බීලා යන්න පුළුවනි. මොකටද මහාචාර්යතුමාට කරදර කරන්නේ? අපි තානායමට යමු. පේරාදෙනි තානායමට ගොස් තේ සෝදානම් කරනතුරු තාත්තාත් පුතාත් කතාවට වැටුණෝය. පුතා මට ලියමනක් ආව උඹ ගෑනු ළමයෙක් එක්ක පැටලිලා ඉන්නවා කියලා. එයාදර මැදිවෙල ළමයා. කා එක්කවත් මං පැටලිලා නෑ තාත්තා. කවුද ලියමනේ ඌවේ? හිතවතෙක් කියලායි අස්සම් කරලා තිබුණේ. ඔය නමක් ගමක් නැති ලියුම් ඉරලා දාන එකයි තියෙන්නේ. පුතා ඒ ළමයා බඳින්ට යනවා නම් මං හරස් වෙන්නේ නැහැ. හැබැයි පරිපාලන විභාගේ පාස් කරන්න ඕනේ කොහොම හරි. ඒ ළමයා පෙනුමෙන් නම් හොඳයි වගේ. ප්‍රසන්න ඒ ගැන තවත් මොකුත් නොකීවේය. තේබී ඉවර වූ පසු රුපියල් 100 කොළ දෙකක් පුතාට දී තාත්තා කොළඹ ගියේය.